නැතෆම් ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට සදැහැති දායකත්වය ලබා දෙන්නේ උඩුහාවර පහළ ඇඹුල්වල සමගි වැඩිහිටි සමිතියේ සමාජික සාජිකාවන් පිරිසයි. බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ගරු දේශකයාණන් වහන්සේ මිනුවන්ගොඩ සම්මාජීව බෞද්ධාශ්‍රම වාසී පූජ්‍යපාද මොරාවත්තේ සුභෝදී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්තධම් ධම්මස්සවේන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තදස්සස්ස මුනිනෝ අද්දසං අහං නවකම්මං කරුං තස්ස සීමාය උපගච්ඡහං නිට්ඨිතේ නවකම්මීච අනුලීප මදාසහං පසන්න චිත්තෝ සුමනු පුඤ්ඤක්කිත්ති අනුත්තරේ අට්ඨාරසේ කප්පසතියං කම්ම මකරින් තදා දුක්ඝතින් නාභිජානාමි අනුලේපස්සිධං ඵලං. ගෞරවණීය මහා සංඝරත්නයන් අවසරයි සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි, පින්ඇති ඔබ සැවොම පුරුදු ආකාරයට අද දවසේත් මේ මොහොතේ බලාපොරොත්තුව ජාතියේ නාලිකාව නෙත්‍යෆිම් ගුවන් විදුලිය තුළින් ගෙනෙනු ලබන ධර්ම දක්ෂිණා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවෙහි සදැහැති දායකත්වයේ තිව කටයුතු කරන්නට යෙදෙනවා උඩුහාවර පහළ දිඹුල්වෙල සමගි වැඩිහිටි සමිතියේ සමාජික සමාජිකාවන්. ඔවුනගේ සදැහැති දායකත්වයේ තිවයි මේ උතුම් ධර්මානුශාසනාව අප සිද්ධ කරන්නේ. පිනැති ඔබ අප බොහොම පින්වන්ත වුණා දුලබයි කියා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දුන්නු ඒ උතුම් මනුස්ස ජීවිතයක් ලබන්නට. එනිසා මේ ලැබපු මනුස්ස ජීවිතය ඇයි අපි මනුස්ස ආත්මයක් ලැබුවේ කියන කාරණාව වටහා නොගෙන ජීවිතයේ ගෙවාලමින් ජීවිතයේ ගෙවෙන දවස වෙනකම් මං කොහොමරි ජීවත් වෙනවා කියන හිතින් ජීවිතේට ජීවත් වෙන්නට පමණක් ඉඩහසර වෙන් කරමින් ජීවත් වුණත් මේ ජීවිතේට අපි අරතයක් සලසගත කෙනෙක් බවට නම් පත්වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මහා මෙදුරු තනාගෙන
රස භෝජන වලින් තමන්ව සනසවාගෙන ඉන්න එකයි ජීවිතේ කියා හිතනවා නම් යම් කෙනෙක් එයත් මේ මනුස්ස ජීවිතේ නිසි අරුත වටහා ගත කෙනෙක් නෙවෙයි. ඔය ඇත්තෝ අපි මේ තරම් දුලබ මනුස්සාත්මයක් ලබාගත්තේ සංසාරේ කරපු මහා පිනක හේතුඵලයක් ලෙස. එනිසා අප ලැබපු මේ මනුස්ස ජීවිතේ හැබෑවටම ගන්න ප්‍රයෝජනේ නම් පින්වතුනි මේ ජීවිතේ ධර්මාවබෝධයේ පිණිස මං උත්සුක වෙනවා, උනන්දු කරගන්නවා මාව කියන අදහස පෙරදරි කරන් ලැබපු මනුස්ස ජීවිතේ යම් කෙනෙක් ගෙවාලමින් කටයුතු කරනවාද ඒකනම් මේ මනුස්ස ජීවිතේ හැබෑ අදහස අර්ථේ වටහා ගත්ත කෙනෙක් වෙනවා. එහෙම නොවී පින්වතුනි අපි ජීවිතයේ මිලමුදලම පමණක් අප අපේ ජීවිතයේ කරගෙන එතනයි තෘප්තිය ඇත්තේ කියලා හිතලා ජීවිතයේ යුතුකම් මනුස්සකම් මනුස්සෙක් වී පැමිණීමේ අර්ථේවත් වටහා නොගෙන ලැබපු මනුස්සාත්මය තුල කරගත යුතු අර්ථාන්විත භාවයේවත් වටහා නොගෙන අප ජීවත් වෙන්නට උත්සාහ කරොත් පින්වතුනි අපට ජීවිතයේ ඒ ගෙවන ජීවිතය ගැන තමන්ට තෘප්තියක් ලබන්න බෑ. තමන්ගෙන් බැහැර වුන් තෘප්තියක් ලබන්නෙත් නෑ. මරණ මංචකයේ තේ අතෘප්තියෙන් තමා එවැනි උන්ට මැරෙන්නට සිද්ධ වෙන්නේ. මට මතකයි මේ මෑතක නෙත ගැටුණු හරි අපූර්ව අදහසක්. එහි සටහන් වෙලා තිබෙනවා මේ ලෝකේ සල්ලිවලට මිනිස්සු තිරසනේ කරන්න පුළුවන්. හැබැයි තිරසනේ මිනිහෙක් කරන්න සල්ලිවලට බෑ. එහෙනම් ජීවිතයේ අදහස හරි වටින දෙයක් පින්වතුනි. ඒ අදහස ඇතුලේ හොඳ වටිනාකමක් තියෙනවා. ජීවිතේ හැමදේම මිලමුදලත් එක්ක තීන්දු කරන්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්න සමාජය තුල අපි හැම වෙලාවකම තීරුම් ගත යුතුයි. මිලමුදල ළඟ මිනිසා වෙනස් වෙනවා. මිලමුදල ළඟ මිනිසා කිලිටි වෙනවා. මිලමුදල ළඟ මිනිසා පිරිහිනවා. ඒකයි අර කියමන ඇතුලේ තිබුණේ. සල්ලිවලට මිනිහෙක් තිරසනේ කරන්න පුළුවන්. හැබැයි තිරසනේ මිනිහෙක්ව කරන්න බෑ. එනිසා ජීවිතයේ පින්වතුනි මේ තරම් දුලබව දුෂ්කරව සංසාරේ පුරාගෙන ආපු මහා පිනක ප්‍රතිඵලයක් ලෙස ලබාපු මේ මනුස්ස ජීවිතේ අපි බොහොම පරිස්සමින් යුතුව ගෙවන්න ගත කරන්න තියෙන්නේ. එහෙම නොවුනොත් පින්වතුනි හිතට එන ආසාවන් ඇතුළේ අපි අපව සනසව ගන්නට කියලා හිතලා ජීවිතේ හිතෙන හිතන හැම ආසාවක්ම ඉටු කරගන්න ඔබ පෙළඹුණොත් හිතන්න ඒක හරියට ජීවිතේ කාමච්ඡන්දේ නැමැති හිතවිල්ලට අපි ආහාර සපිනවා වගේ වැඩක් අපි කරන්නේ. තනියම කාන්සිය පාළුව දැනෙන වෙලාවට ඔබට හිත යන්නේ මං කවුරු හරි එක කතා කළා නම් මේ කාන්සිය දුක නැති වෙලයි. එහෙම ඔබ හා සමග හරි කතා කරයි. හැබැයි හිතන්න ජීවිතයේ ආසාව නැති කරගන්න උදව්වක් නෙවෙයි. ඒ ආසාවට පුංචි ආහාරයක් ඔබ සපයපු එක විතරයි ඔබ ඒකලේ. ජීවිතේ පාළුව කාන්සිය මැකෙන්න කියලා යමක් කෙරෙහි ආසාවෙන් හිත බැඳෙන දෙයක් නැතිව ඔබ බලයි. එහෙනම් ඔබට හිතෙයි මේ වෙලාවේ මට තිබුණා නම් යම් පාළුවක් කාන්සියක් මැකිලා ගියා. දැන් තමා සැනසෙල්ල මට. නෑ පින්වතුනි ඔබ අර ආසාවක් ඔබේ හිතට ආවා හරියට ගින්න තාවකාලිකව නිවා ගන්න යමක් කරා වගේ දෙයක් ඔබ එතන කරේ. ඒවා කරන තරමට තව තව ඔය හිත ඇවිලෙනවා මිසක් නිවීමක් නම් ඒ හිතේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේම නැහැ. ඒ දේ සංසාරෙත් අපි වරදම කළා පින්වතුනි. මේ ජීවිතෙත් අපි තාමත් කරමින් ඉන්නවා. එනිසා මෙහෙම බණපදයක් ගැන හිතද්දි මෙහෙම බණපදයක් ගැන අහද්දි අපට පින්වතුනි අනුනට නැති නුවණක් අනුනට නැති පිනක් අපි ළඟ මතු කරවගෙන ජීවිතය ගැන හිතනවා නම් ඒක හරි වටිනවා පින්වතුනි. එනිසා ජීවිතයේ අපි ආයේ ආයේ කාමච්ඡන්දයට ආහාර එකතු කරගන්න කෙනෙක් වෙන්න එපා. හිතන්න ජීවිතයේ පින්වතුනි සංසාරෙත් අපි ඉගෙන ගත්තා, රස්සා කරා, ගෙවල් හැදුවා, විවාහ වුණා, දරුවෝ හැදුවා,
එහෙනම් ජීවිතේ පින්වතුනි අපි නොකරපු එකම දේ තමා ධර්මයේ වඩපු එක විතරයි. ධර්මයට මේ හිත හුරු කරගන්න අනුගත කරගන්න අපි ජීවිතේ ඉඩ නොහදාගත් නිසා හාන් අපි තාමත් මේ සංසාරේ සැරිසරන දුක පිළිගන්න සංසාර සත්වයක් වෙලා. එනිසා පින්වතුන් ජීවිතයේ පින්වතුනි තමන් තමන්ගේ ජීවිතය ගැන හොඳ දැකීමක් ඇතිව ඉන්නවා නම් විදර්ශනාවකින් ඉන්නවා නම් විදසුන් නුවණකින් අපි ජීවිතේ දකිනවා නම් ජීවිතේ බලනවා නම් පින්වතුනි අපට පින්වතුනි සංසාරෙන් මිදෙන්න පුළුවන් මාර්ගය පැහැදිලි කරගන්න පහසුවක්මයි ඇති වෙන්නේ. එනිසා ජීවිතයේ පින්වතුනි සංසාරේ අහඹු ලෙස හෝ පින කුසලයේ වටහාගෙන පිනෙහි යෙදුනවුන් හේ ප්‍රතිපලයේ උතුම් මහරහත් භාවයේ අත්දැකලා හං අවසානී උදම් වැකියක් ලෙස කියපුවාර බණ පුතේ අපට මුණ ගැහෙනවා. පින්වතුන්ට මං අද දවසේ පහදා දෙන්නට බලාපොරොත්තු වන්නෙත් එවැනිම සිදුවීමක්. මේ කාරණාව අපට පින්වතුනි හමු වෙන්නේ කුද්දකනිකායට අයිති අපදාන පාළියේ තේරාපදානී ප්‍රථම භාගයේ න කාරණාවක් අනුලේප දායකත් තේරාපදානිය පින්වතුන්ට මං අද පහදා දෙන්නට අදහස් කළා. අත්තදස්සිස්ස මුනිනෝ අද්දසං ශාවකං අහං නවකම්මං කරුන්තස්ස සීමාය උපගච්ඡහං. මේ අනුලේප දායක නමැති ස්තවිරයන් වහන්සේ අප ගෞතම සම්බුද්ධ ශාසනී මහරහත් භාවී ලබාපු උත්තමී උන්වහන්සේ සිහි කරනවා මම අත්තදස්සි බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දුටුවා. සීමාවක උන්වහන්සේ විහාර සීමාවේ නව කර්මාන්තයක් සිද්ධ කරනවා මම එතනට පැමුණුණා. පින්වතුනි විහාරාරාමයක ඉදිවෙන යම් බෝධි ප්‍රාකාරයක් විහාර ගෘහයක් ආවාස ගෘහයක් වැනි යම් කටයුත්තක් මේ ශ්‍රාවකයන් වහන්සේ නමක් සිද්ධ කරන හැටි තමන් එදා නිතින් දැක්ක බව සිහි කළා. ඒ වාගේම නිට්ටිතේ නවකම්මේ චනුලේප මදා සහන් පසන්න චිත්තෝ සුමනෝ පුඤ්ඤකේතේ අනුත්තරි. උන්වහන්ස සිහිපත් කරනවා ඒ නව කර්මාන්තයේ සිද්ධ වෙන දිහා බලන් ඉද්දි මට හරි සතුටක් ඇති වුණා. ඒ ඇති කරගත්ත පැහැදීමෙන් ඒ ඉදිවුණු දේ ගොඩනගපු දේ ගොඩනග අවසන මට පුළුවන්කම ලැබුණා සුණු පිරියම් කටයුතු එහි සිද්ධ කර දෙන්නට. ඒ අනුව කල්ප 1800කට ඉහත තමන් එදා ඒ සිද්ධ කරපු කර්ම විපාකේ තමන්ට කොහොමද විපාක ලැබුණේ? අට්ඨා රසේ කප්ප සතේයන් කම මකරින් තදා දුග්ගතින් නාභිජානාමි අනුලේපස්සෙදං පලං. තමන් එදා ඒ සිද්ධ කරපු උදාර පිනෙහි ප්‍රතිඵලය තමන්ට ඒ කල්පගාන පුරාවට කවදාකවත් දුගතියක් වෙත යන්නට නම් හේතුවක් ඇතිකරීනේ සුගති සංඛ්‍යාත තැන්හිම ඉපදිලා ඇවිදින් ගෞතම සම්බුද්ධ ශාසනය තුළ තමන්ට පුළුවන්කම ලැබුණා උතුම් රහත් භාවයේ ලබන්න. පටිසංවිතා චතස්සෝ විමුක්ඛාපිච අට්ටිමි චල භිඤ්ඤා සච්ච කතා කතං බුද්ධස්ස ශාසනං. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සෙව්පිලිසෙඹියා පත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වන්නට තමන් වහන්සේට එදා ඒ අත්තදස්ස සම්බුද්ධ ශාසනයේ කළ පින උපකාර වුණු හැටි මේ ස්වාමීන් වහන්සේලා උදානියක් ලෙස සිහිපත් කළා මින්තුනි. එහෙනම් හිතන්න ජීවිතයේ තමන්ට වැඩක් වන අනුනට වැඩක් වන උදාර යමක් කරගත්තකම අන් තමන්ට පිනෙහි පෙළඹෙන්න පිනෙහි යෙදෙන්න පුණ්‍ය මාර්ගයට අවතීරණ වන්න ඒ උපකාර වුණු තැන තමා මේ අනුලේපදායක ස්වාමින්වහන්සේ සිහිපත් කරන්නට යෙදුණි. පින්වතුනි ජීවිතයේ යම් කෙනෙක් අපි පව් කරනවා දුටුවොත් එයාට අවවාද අනුශාසනා කරමින් ධර්මීය මඟ පෙන්වීමක් කළත් එයා කරන්නේ පව්කන්න අපි හිතිය යුතු කාරණාවක් එතන තිබෙනවා.
ඒ තමා සංසාරෙම ඒකන තමන්ගේ ජීවිතයේ සසර ගත පුරුද්දක් ලෙසම පව කරාපු කෙනෙක් නම් එයාගේ ගත හිත වදන යෙදෙන්නේ පෙළඹෙන්නේම පින්වතුනි පාප කර්මයටයි. එනිසා ජීවිතයේ යම් උදවිය පව කරන ස්වභාවයේ දුටුවහම අපට ඕන් කෙරෙහි ඇති වුණු අනුකම්පාවෙන් අපි ඒ උදවිය ඒ පාපයේ විපාක නොතේරෙමින් කරනේ කටයුත්තෙන් පාපයේ විපාක කියා දෙමින් ජීවිතේ මුදවන්නට අපි උත්සාහ දරනවා. නමුත් ඒ උත්සාහයේ ප්‍රතිඵල රහිත වෙලා ඒ කෙනා කරන පාපය තමන්ට සාධාරණී කරගෙන එයා ජීවිතේ සිද්ධ කරනවා. එහෙනම් පින්වතුනි එතන තියෙන කාරණාව තමයි අපි පින මතු කරලා යාට දුන්නත් කොයිතරම් මග පින්නුවත් පවේ ආදීනව පින්නුවත් නොමිදෙන කෙනෙක් නම් ඒ තරම් හිත දැඩිව යා පාපේ යෙදෙනවා නම් සංසාරයේ තුලත් පින්වතුනි එයා පුහුණු කරපු දේ පුරුදු කරපු දේ එහෙමමයි. එහෙම වුන්ගේ හිත નિરાයාසින් පින්වතුනි පව දෙසටමයි යන්නේ. පව දෙසටමයි යන්නේ. එහෙනම් ජීවිතේ පිනක් කරලා හිත සතුටු කරගත්ත කෙනාට ආයේ ආයේ පින්වතුනි පිනක් කිරීමේ සතුටම පමණක් ලබහඳ ඒ කෙනා පිනට ඇබ්බැහි වෙන පිනට හුරු වෙන පිනට පුරුදු වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ වස්සාන කාලෙනි කටින පූජාවන් තව මාස කිහිපයකින් ආරම්භ වෙනවනේ. මේ කාල සීමාවේ අපි රට පුරා බණ දහම් දෙසන්න වැඩිහාම දකින කොයිතරම් ජනයා සුදු වතින් සැරසිලා මේ වස්සාන සමය තුල හැබෙවින්ම විහෙර විහාරස්ථානවලට ඇවිදින් වන්දනමාන කරමින් ධර්මී අහමින් වතාවත් කරමින් අප්‍රමාණ පිනක් රැස් කරගන්න හැටි අපට නිත ගැටෙනවා. එහෙනම් එහි ස්වභාවය තමා පින්වතුනි ලබාපු මේ ජීවිතයේ ඒ තරම් පිනට ඕනට ලැබි වෙන්න හිතෙන්නේ. පිනෙහි තමන්ගේ හිත යොමාගෙන සිටින්නට ඕනට හැබෙවින්ම බලපාන හේතුව තමා සංසාරය තුල ඕම් පින් කළා. සහ ජීවිතයේ පින්වතුනි එවැනි කඨින චීවර පූජාවක් කළ අවසානයේ ඒ පින තුල සතුටුණු කෙනා සැනසුණු කෙනා එයාට ඒ වෙනුවෙන් වස්තුම් මාසෙම යා පන්සල් ගියා නම් ස්වාමීන් වහන්සේලාගේ දුක සැප සොයා බලමින් කිලන් බවට උවටන් කරා නම් විහෙර විහාරස්ථානයේහි පිරිසිදු භාවය ආරක්ෂා කරන්න වතාවත් කළා නම් ඒ කාල සීමාව කඨින චීවර පූජාවෙන් ඒ පුණ්‍ය කටයුතු මාලාව වස්තුන් මාසේ අවසන්ව ගියා. තමන් කරගෙන ගියපු දේ හිතට මතක් වෙද්දි දැනෙද්දි හැඟෙද්දි ඒ කෙනා පන්සල වෙත යන අවකාශය වෙනදාසේම ඒ අඩු කරන්නේ නෑ. දනට පිනට තිබුණු නැඹුරුව අහන් එයාට අඩු වෙන්නේ. මං ඉතින් මෙච්චර පින්කමක් කළානේ කාටත් කරන්න පුළුවන් පින්කමක්ද? ඔයනේ පින්කමක් කරලත් ආයෙත් ඉතින් මොකටද මේ දම්පින්? එහෙම හිතන්නේ නෑ කවදාකවත් පින්වතුනි. ඒ තථාගතයන් වහන්සේගේ දහම යම් පමණකට හරි හිතට දැනුණු හැඟුණු තේරුණු කෙනා එන යාට පිනෙහි තියෙන සුවය දැනෙනවා. පිනෙහි තියෙන රසය දැනෙනවා. ඒ පිනෙහි සුවය රසය දැනුණු කෙනා කරුණුකාරණා හරිහැටි නොදැන වේවා මුලින් තමන් ජීවිතයේ පින් කුසල් වඩන්නට තමාව හුරු කරගත්තද පුහුණු කරගත්තද ඒ පුහුණුව ඒ කෙනාගේ ජීවිතය තුළ નિરાයාසින් අපටද දැක ගන්නට අවස්ථාවන් අපමණවත් සැලසෙනවා පින්වතුනි. එහෙනම් ජීවිතයේ වැදගත් වෙන්නේ පිනට අකමැති වුන්ගේ මුලින්ම පිනට කැමැත්ත සකස් කරවාලීමයි හරි වැදගත් වෙන්නේ. පවට ඇබ්බැහි වුණවුන්ව පවෙන් මුදවාලන්නටයි අපි මඟ පෙන්විය යුත්තේ. දැන් මව් කිරට හුරු වුණු දරුවෝ දිගටම මව් කිරේම හුරු වෙලා ඉඳිද්දි මේ දරුවා වැඩෙත්මත්
එයා මව් කිරෙන් ඇරෙන්නේ නැති වුණාම සමහරක් වෙලාවට අම්මලා අර දරුවට ඒ කිරට තියෙන ඇල්ම අඩුවෙන්ද විවිධ දේ කරනවා. සමහරක් වෙලාවට කොහොඹ ටිකක් Tamange තනපුඩුවේහි තවරගෙන හරි අර තිත්ත රසයේ දනවල හරි මව් කිරට තියෙන ඇල්මෙන් කාලෙකදී අර දරුවව ඈත් කරවන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේ ජීවිතයේ දහම දැනෙන හැඟෙන කෙනා පව රසය කරගත්තන යම් කෙනෙක්. ආම් පවෙහි ආදීනව ඒ තිත්ත ස්වභාවේ නීරස භාවේ ආදීනව ස්වභාවේ වටහා අපට ඒ කෙනාව පිනපැත්තට ගන්නට පුළුවන්. එහෙම නොවුනා නම් ඔයා මං කියනවට මේක විතරක් කරලා බලන්නයි කියලා. යමෙකුට පිනක් කරගන්න අවශ්‍ය මූලික පසුබිම සියල්ල තමාම විහිසිලා සකසා දුන්නු කල එයා අනුන්ගේ වචනෙට බලයට හරි පිනෙහි කුසලෙහි යෙදුනොත් එයාටම ඒ පිනත් එක්ක ඇති වෙන සතුට අවසාන එයායේ පුණ්‍ය මාර්ගේ යන්න හේතුවක් කරගන්නවා. අපිට මතකයි ඝටිකාර සූත්‍ර දේශනාවේ ඝටිකාර තමන්ගේ හොඳම මිත්‍රය ජෝතිපාල එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත අරගෙන යන්නට නොහැකිව කොයිතරම් වෙහෙසක් දරුවද මොනතරම් උපායන් යෙදුවද අවසානයේ තමන්ගේ යහළුවගේ හිත රිදවන්න අකමැත්තෙන් ඒ වාගේම යාළුවගේ ඉල්ලීමට බලවත් ඉල්ලීමට කාරුණික වෙමින් එදා ඝටිකාර සමගයාගේ හොඳම යාළුව ජෝතිපාල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කළා. භාග්‍යතුන් වහන්සේ දැකලා බණහලා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වෙත යන්න මැලි වුණු ඒ ජෝතිපාල පහුවෙනිදා ගිහිල්ලා පැවිදි වෙන්න තරම් ඒ අවස්ථාවක් කරගත්තා. ඒ අවස්ථාවක් වුණා. එනිසයි ජීවිතයේ පින්වතුනි මේ පින කෙරෙහි කැමැත්තක් නැතිවුන් අන් තමන්ගේ තියෙන බලවත් කැමැත් ඉල්ලීම මුල් කරගෙන හෝ උපායශීලීව හෝ ඒ කෙනාව මේ පුණ්‍ය මාර්ගයේ දෙසට ඇදලා දැමුවොත් යොමු කළොත් පින්වතුනි ඒ යොමු වුණු කෙනා එහි විශ්වාසයෙන් යුතුව පිහිටන්නට තරම් සසරේ වඩපු පිනක් ඇත්තෙක් නම් ඒ කෙනාගේ අර සසරේ වඩපු ගති පුරුද්දත් ස්මතු වෙලා එයා ඒ පුණ්‍ය මාර්ගයේ තුල යෙදෙන කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. හරියට ජෝතිපාල භාග්‍යතුන් වහන්සේ දැකලා යහළුව මිත්‍රය මට ඒ බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් පැවිදි වෙන්නටමයි හිත කල්පනාව. එහෙනම් අවසානයේ පැවිදි වුණා. ගෞතම බුදුහාමුදුරුවෝ ඒ සංසාරික භවයක. එහෙනම් ජීවිතයේ පින්වතුනි යටපත් වුණු පින මතු කර දෙන්නට පුළුවන් නම් කෙනෙකුට එකත් කරන උතුම් මඟ පෙන්වීමක්. හැබැයි කල්යාණ මිත්‍රත්වයක් එතන පවතිනවා. ඒ අතරේ පින්වතුනි යමෙකුට මේ ජීවිතේ එයාටම අනුන් කරන පිනක් දිහා දැකලා හරි අනුලේපදායක ස්වාමීන් වහන්සේ වගේ හිතට ඇති වුණු සතුටට ඒ සතුට තවත් තෙගුණ දෙගුණ කරගන්න තමනුත් යමක් කළා කියන හැඟුමෙන් ජීවිතේ පිනක් එයාම සිද්ධ කරගෙන එයාම ජීවිතයේ සුවය සනසිල්ල නිවන උදෙසා හදාගන්න හරි ගස්ස ගන්න කෙනෙක් බවට පත් වෙනවා. හරියට අනුලේපදායක ස්වාමීන් වහන්සේ අතීතේ අර ඉදිකරපු ඒ නව කර්මාන්තය ගොඩනැගපු දෙයෙහි හුණු පිරියම් කළා. එනිසා ඔබට විහාරයක් තනන්න නොහැකුණාට ඔබ විහාරේ තැනුව තැන හුණු පිරියම් ගෑවනම් තීන්තාලේපණී කරා නම් බෝධි ප්‍රාකාරයම තනන්න නොහැකිුණු ඔබ එහි හුණු පිළියම් කළා නම් චෛත්‍යයක් ඉදි කරන්න තරම් නොහැකි ඔබට ඉදිවුණු චෛත්‍යය දැක සතුටු වෙලා සාදු කියාහි හුණු පිළියම් කරන්නට පුළුවන් නම් ආවාසයක් ඉදි කළ නොහැකි ඔබ තැනුණු ආවාසයේ ඔබ හුණු පිළියම් කළා නම් අන්න ඔබට බොහොම සතුටු වෙන්නට පුළුවන්කම ඇති වේවි. එනිසා එවැනි කටයුත්තක් තමා මේ අනුලේපදායක ස්වාමීන් වහන්සේ අත්ත දස්ස සම්බුද්ධ ශාසනය සිද්ධ කළේ.
පින්වතුනි, එවැනි පිනක් කළ තැන මා සිහිපත් කළා. එයාට මෙයාගේ හදවතේ ඇතිවෙන සතුටත් එක්ක එයා ජීවිතේ අන්දේකින් හෙව්වනම් සතුට ඒ සියල්ල බැහැර කරලා එයා පිනෙහි යෙදෙනවා. අපට හමු වෙනවා එහෙම ජීවිතේ පංච දුස්චරිතයේ මුල් කරගෙන පවෙහි රහ අං විඳිමින් ජීවත් වෙන්න පෙළඹිලා උන්නවුන්ට අතර මගේ ජීවිතයේ කල්යාණ මිත්‍රයෙකුගේ මුණ ගැස්මින් ලැබුණු දහම් ශ්‍රවණයක් නිසා, දහම් ඇසුරක් නිසා ඒ ඇත්තෝ අලුතෙන් තමන් ලොවට බිහි වුණාසේ. මේ පුණ්‍ය මාර්ගේ හරි අපූර්වට යෙදෙන වාර යෙදෙන අවස්ථා අපට මුණ ගැහෙනවා. එහෙනම් පින්වතුනි, ජීවිතයේ ඒ කාරණාව අපි අපේ ජීවිතේ පුහුණු කරගන්න එක බොහොම වැදගත් දෙයක්. අනේක තමා මේ කාරණාවේදී අනුලේපදායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ තමන් වහන්සේ එදායේ කරගත්ත පින නිසා උන්වහන්සේ කවදාකවත් දුගතියකට වැටුනේ නෑ, සුගතියමයි උපන්නේ. පින්වතුනි, මා මෙතෙන්දි සිහිපත් කරන්න එදා හුණු පිරියම් ගෑම නිසාම උන්වහන්සේ දුගතියේ නොවැටි සුගතියට ආවාම කියන කාරණාවම නෙවෙයි. එදා හුණු පිරියම් කරමින් ඒ ඉදිවුණු විහාරාම අංගයට හුණු පිරියම් කරමින් තමන් එදායේ දක්වපු සහයෝගය, තමන් එදායේ කළ කැපකිරීම තුල හදවතේ උපන්න සතුට අවසානයේ තමන්ට තව තවත් ඒහා සමාන පින්කම් යෙදෙන්න හිත් පහළ කෙරෙව්වා. අපි දකිනවා මේ කඨින කාලෙහිම නිසා සමහර ඇතෝ කඨින පින්කමක් කරගත්තාම ආයේ තීගාව අවස්ථාවේ දුෂ්කර පලාතක දුප්පත් පන්සලක් හරි හොයාගෙන ඒ ඇත්තෝ ඒ පින්කම කරනවා. පුණ්‍ය ලාභය එයාව ජීවිතේ තෘප්තිමත් කරවන තැනට එයාගේ හදවතට දැනෙනවා. එහෙනම් ජීවිතයේ පින්වතුනි, ඒ උවමනාකම ආසාව හිතට පහළ කර ගැනීම පමණයි යම් අවස්ථාවන්හි අප සිද්ධ කරගත යුතු. මේ මෑතකත් මට තරුණ මහත්මිය ධර්ම දේශනාවකට ආරාධනා කරන්න විය. සිහිපත් කරන හාමුදුරුවනි, අපි නිවාඩුවක් ආවොත් දරු දෙන්නයි ස්වාමි දීනියයි මායි අම්මයි අපි පන්සලකට වෙහෙර විහාරස්ථානයකට යන්නේ වැඳ පුදා ගන්නේ. වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නම වන්දනා කළ ධර්මයේ ගැන යම කතා කළ සාකච්ඡා කරලා අප ඉන්නේ. බලන්න ඒ ඇත්තන්ගේ හිතර පින දෙසට මේ ජීවිතේ පෙළඹුණහම නැඹුරුණහම ඒ ඇත්ත ජීවිතයේ අනෙක් උදවිය කරන කියන දේවල් ජීවිතේ සොයන තැනටම පෙළඹෙන්නේ නැහැ. සමහර ඇත්තෝ බලන්න අර කාමච්ඡන්දයට බර වුණහම මම මුලින් මතක් කරා වගේ ඒට ආහාර සපේනවා වගේ හිතට හැඟෙන දේම කර කර අදවනවා. සමහර අපි දන්න ඇත්තෝ ඉන්නවා ඒ ඇත්ත සමහරක් වෙලාවට හැම නිවාඩුවක්ම තමන් ගත කරන්න මේ රටින් බැහැර කොහේ හරි යනවා. එහෙම නැත්නම් මේ රටේ කොතනක හරි තියෙන හන් සමහරක් වෙලාවට තරු පන්තියෙන් ඉහළ හෝටලයක් හරි හොයාගෙන ඒ ඇත්ත දවසක් ගෙවාලනවා. සමහරක් වෙලාවට එයාට ඒ දවස ගෙවාලන්න යන වැය කරන වියදම දුප්පත් පවුලකට මාසයක් එකහමාරක් කණ්ඩ දෙන්න තරම් වටින මුදලක් තමයි එයා තුන් වේලකට එක රැයක් එවැනි තැනක ඉඳලා ගෙවලා ඉවර කරගෙන ඉන්නේ. අපි කියන්නේ එහෙම කරන්න එපාම කියලා නෙවෙයි. ජීවිතයේ එහෙම දෑ හැමදාම ජීවිතේ නිතරම ජීවිතේ කරගන්න නම් අපි පෙළඹෙන්නේ හං අප ජීවිතේ කාමයන්ගෙන් මුසපත් වෙලා ඒට අපි ආහාර දෙනවා මිසක් අප ජීවිතේ කළ යුතු නිවැරදි දේම කරන කෙනෙක් වෙන්නේ නැහැ. එම නිවැරදි දේම කරන කෙනාට ජීවිතේ පින්වතුනි එයා හැම වෙලාවකම පිනකින් තමන්ව නිවා ගන්න කුසලයකින් තමන් තෘප්තිමත් කරවන සතුටු කරවන තැනකයි ජීවත් වෙන්නේ. එහෙනම් එහි ප්‍රතිඵලය අත්විඳිනවා. අනුලේප දායක ස්වාමීන් වහන්සේ මේ සිහි කළේ එදායේ කරගත්ත පින නිසා කවදාකවත් දුගතියකට ගියේ නැහැ, සුගතියමයි දිගටම උපන්නේ. ගෞතම සම්බුද්ධ ශාසනය තුල තමන්ට පැවිදි වෙලා නිවන් දකින්න වාසනාව තමන් වහන්සේට ලැබුණු පුවත උන්වහන්සේ සිහිපත් කළේ.
එහෙනම් පින්වතුනි අපි මෙතෙන්දී කතා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ හුණු පිරියම් කිරීම, නව කර්මාන්තයන් නවකම් කිරීම විහාරයක කොයි තරම්නම් පිනක්ද? ඒක දහමේ සඳහන් වෙනවා පින්වතුනි, මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන්න, ආයුෂ වැඩි වෙන්නට උපකාර වෙන පින්කම් ගැන අපට දහමේ හමු වෙනවා පින්වතුනි. ඒ අතරේ ඔය විහාරයක නවකම් කරන එක, කැඩුණු බිඳුණු දේ පිළිසකර කරන එක සුවිශේෂව හමු වෙනවා. ඒ කාරණාව හය පිළිබඳව මදස් සිහිපත් කරගත්තොත්, යම් කෙනෙක් නිති පන්සල් ආරක්ෂා කරනවාද, පෝය අටසිල් රකින්නවාද, කැඩුණු බිඳුණු දේ පිළිසකර කරනවාද, පෙරහන් කඩ පූජා කරනවාද, ආවාස තනා පූජා කරනවාද, ගිලම් වැටුප් දන් දීම් සිද්ධ කරනවාද, ඒ කෙනාට ආයුෂ වඩව ගන්න උපකාරයක් පිණිස හේතු වෙන පිනක් වෙනවා. යම් කෙනෙක් සීල් පද පහ රකින්නවා නම් පින්වතුනි, පංචශීල ප්‍රතිපදාව ජීවිතයේ කරගෙන හයන් අපි ජීවත් වෙනවා නම් ඒක තමන්ගේ ජීවිතයේ දීර්ඝායස ලබන්න, ඒ දීර්ඝායස ලැබීම එයා තමන්ට වාසියක්, ලාභයක්, ප්‍රයෝජනයක් කරගන්නේ මොකටද? නොයැටහුණු දහම් කාරණා වටහාගෙන මේ ජීවිත කාලෙම ධර්මාබෝධය පිණිස අවස්ථාවක් ඇති කරගන්න එවැනි කෙනෙකුට භාවිතයට ගන්න පුළුවන්. එනම් ජීවිතයේ අපි සීල් පද පහ රකින්න පුරුදු විය යුතුයි. තමන්ට අදිෂ්ඨානයක් තිබිය යුතුයි, මම මේ සීල් පද පහ නම් මොනම ආකාරයකින්වත් බිඳෙන්නට ඉඩක් ඇති කරගන්නේ නෑ, රකින්නවා ආරක්ෂා කරනවාමයි කියන තැන ඔබ ජීවත් වෙන්නේ නිසා. පෝය දාට අට සිල් ගන්න කෙනෙක් නම් පුරුදු වෙන්න පින්වතුනි ජීවිතයේ, එයින් තමන්ට මහ පුදුම සුවයක් දෙනී සහ ජීවිතය ගැන ලොකු වැටහීමක්, අවබෝධයක්, කියවීමක් හදා ගන්නට පුළුවන්. එක දවසකට හරි තමන් ජීවිතයේ ජීවත් වෙන්නට මේ ලෝකයේ තුල, සංසාරය තුල කැමැති වෙච්ච පිළිවෙල නෙවෙයි ජීවිතයේ අපි තුල ජීවත් කළ යුත්තේ කියන එක ගැන වැටහීමක් ඔබට ඇති වෙයි. එනිසා පුරපෝයට සෙල් ගන්න එක ඇතුලේ ඔබට අතහැරීම, වෙන්වීම ගුණයක් කරගන්න මහ හුරුවක් ඇති කරනවා. එනිසා එවැනි කෙනා ඒ දවස තුල රකින ප්‍රතිපදාව සීලය සුගති මඟ, නිවන් මඟ විවර කර දෙනවා පමණක් නෙවෙයි, ඒ කෙනාට ලබන හැම ජීවිතයකම දීර්ඝායස ලබන්න පුළුවන්. ඉතින් ධර්ම මාර්ගයට ආව කෙනෙකුට දීර්ඝායස මාර මුලින් සිහිපත් කළා වගේ එයා ප්‍රයෝජනෙට ගන්නව කොහොමද? ධර්ම අවබෝධය ඒ ජීවිත කාලයේම පසක් කරගන්නට. ජීවිතේ කැඩිච්ච බිඳිච්ච දේ පිළිසකර කරන විහාරාරාමවලට, නව කර්මාන්ත ආවාස ආදී තනල පූජා කරන ඒ යම් ආකාරي බෝධි ප්‍රාකාර චෛත්‍ය ආදී ඉදිකට පූජා කරන වොන් සිටිනවා, ඕනට නිවන් මඟ විවර වෙනවා, සුගති දොර විවෘත වෙනවා, ඕන් මනස ආදී ආත්මයක පැමුණුණු දාට දීර්ඝායස ලබන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි මේ කාරණාව සිහිපත් කරද්දී අපට අපේ රාජහවලිය ගැන මතක් කරද්දී වසභ රජුරෝ එතුමා රාජ්‍යත්වයට පත්වෙද්දී ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ සිහිපත් කළා, ඔබතුමාට මේ රාජ්‍යත්වයේ තුල ඉඳ සිද්ධ වෙන්නේ අවුරුදු 12ක් විතරයි. ඒ කියන්නේ එතුමා ඒ අවුරුදු 12ක් රජකම් කරපු තැන මියදෙනවා. අවසානයේ ඔබට ඉන් මිදෙන්නට නම් විහාර කර්මාන්ත පිළිසකර කිරීම සිද්ධ කරොත් පුළුවන් වේවි. එදා ඔය වසභ රජුරෝ රාජ්‍යත්වයට පත්ලා විහෙර විහාරස්ථාන ආරක්ෂා කරන්න, ඒව ඉදි කරන්න, ඒව පිළිසකර කරන්න එතුමාගේ රාජ්‍ය අනුග්‍රහයත්තේ ඇතිව අවස්ථාව ඇති කරා. එතුමා පින්වතුනි රජ වෙලා අවුරුදු 12ක් නෙවෙයි, ආන් අවුරුදු 44ක්ම රාජ්‍යත්වයට පත්ෙඉන්න ඒ නිසා වරම් වාසනාව ලැබනවා. අර කීව කාලේ ඉක්මව තව අවුරුදු
ගානක් එතුමා එහෙනම් ජීවත් වුණා මොකක් නිසාද? මේ විහාර කර්මාන්ත පිළිසකර කරපු නිසා. අපි දකිනවා එදා වුණු රජදරුවන්ගේ ජීවිතවලේ ස්වභාවය. ඇත්තටම සද්ධාතිස්ස දුටු ගැමුණු වැනි මහා නිරිද වුණත් අදට තවතිසා දෙව්ලොව ඉන්න තරම් ඔවුනට උපකාර වුණේ මේ ශාසනය වෙනුවෙන් කරපු ඒ මහා කැපකිරීම. ඒ උතුම් පින් කුසල් තමන්ට අත්වෙන ආකාරයට විහාර කර්මාන්ත ගොඩ නැගුවා. දුටුගැමුණු මහරජ්ජුරුවෝ අපට වැදගත්ම වෙන්නේ එලාර රජු පරාජය කළ යුද්ධ දිනුවා කියන එකට වඩා. එතුමා ආං පින්වත්නි මහා සෑය ඉදි කරා. භාග්‍යතුන් වහන්සේ පවා කතා කරපු සිහි කරපු ඒ මහා සෑය නිර්මාණය කළා. එහෙනම් හිතන්ද ඒ උත්තමයන්ගේ ජීවිත මොනතරම් පින්වන්ත වුණාද, එළිය වුණාද ඒ කළා වූ උදාර ඒ පුණ්‍ය ශක්තිය නිසා. එහෙනම් එදා වුණු රජදරුවන්ගේ හැබැයි අදහසම තිබුණේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන එක. ඒවා ඉතින් පින්වතුනි අවාසනාවකට අද වෙදි වෙනස් වෙලා ගිහිල්ලා. එහෙම හිතක් එදා වුණවුන්ගේ හිතේ තිබ්බද කියලාවත් නොදැන අද ජීවත් වෙන පරපුරක් අපි දකින්නේ. පාලනයන් කරන්න ඒ පුටුවලට එන පිරිසක් අපි දකින්නේ. ඒ නිසා එහෙම ආව උදවිය තමන්ට ලැබුණු කාලෙත් ආන් අඩුවේද, ඒ අතර මගම තමන් පරදීද නැති වේද කියලා තැවි. එනං හිතන්ඩ තමන් ආපු අවුරුදු හතර පහටවත් තමන්ගේ පුටුව ආසනයේ තමන්ට බේරගෙන ඉන්න පුළුවන් වේද? ආන් එහෙම හිතන පිරිස් අද ඉන්නේ. නමුත් හිතන්ඩ එදා වුණු රජදරුවෝ ඔවුන්ගේ රාජ්‍යත්වය බොහෝ කල තියෙන්නත් හේතු වුණා, උපකාර වුණා. තෙරුවන් මුල් කරගෙන විහෙර විහාරස්ථාන ඉදි කළා, ඒවා නඩත්තු කළා, රැක බලා ගත්තා. ඒ නිසා අපිත් ජීවිතේ මේ කටයුතු තේරුම් ගත යුතුයි. ඒ වගේම ආවාස තනා පූජා කිරීම කෙනෙක්ගේ දීර්ඝායස ලැබෙන්න හේතු වෙනවා. මොකද එදා පින්වතුනි ආවාසයක් ගෘහයක් ඉදි කළේ සංඝ පරපුරකටම පරිහරණය කරන්න ශතවර්ෂ කීපයක් පවතින ආකාරයට. අදටත් එදා වුණු මිනිස්සුන්ගේ ජීවිතවල තිබුණ බොහොම සරලකමක් පින්වතුනි. එයාලා හදපු ගෙදරකවත් අපට අතිවාරමක් හමු නොවෙන අද ආරාමවල විතරයි, විහාර ආරාමවල සංඝා රාමවල අපිට පාදම අතිවාරම සමහරක් වෙලාවට මුණ ගැහෙනවා. එන එතන හේතුව තමා තමන්ගේ ගිහි ජීවිතයේ තමන් පරපුරකින් ඉවර වුණත් මේ සංඝ පරපුර කියන සංඝ ශාසනය ගැන හිතලා, සම්බුද්ධ ශාසනය ගැන හිතලා තව බොහෝ කල් මේ ශාසනය පවත්වාගෙන යන්න පහසුවෙන් බොහෝ පිරිසකට බොහෝ කාලය භාවිතා කරන්න පුළුවන් පිළිවෙලට තමයි ආරාම ආවාස සංඝාරාම එදා ගොඩනගන්නට යෙදුනේ. එනම් ජීවිතයේ පින්වතුනි එවැනි බොහෝ කාලයක් චිර පැවැත්මක් අරමුණු කරගෙන ආවාස ගෘහාදී හැදුවවුන් සුගතිය ආවත් මනුස්සතලේ චිරජීවනයේ ඇත්තු නිරායාසෙන් කළ පින ඇතුළෙම චිරාත් කාලයක් කියන අදහස තිබ්බ නිසාම වුණුත් නිරායාසෙන් ලබනවා පින්වතුනි. ඒ වාගේමයි සිහිපත් කරනවා ගිලන් වැටුප් දන් දීම. ඒ තමා තමන්ගේ ගිලන් වෙච්ච මව්පියෝ සහෝදරයෝ නෑ හිතවතුන් පමණක් නෙවෙයි බැහැරින් ඉන්න උනට උනත් පින්වතුනි තමන් ඔවුන්ව සලකා රැක බලාගෙන ආන් ගිලම් වැටු බෙහෙත් ටික ගන්න වියහේ දන් ටික සොයලා මුදල් ටික සපයලා දෙන කෙනෙක්ද? එවැනිවුන් සුගතිය යන්නේ ආවත් මේ මිහිතලේ මනුස්ස ආත්මයකට නම් එවැනි උදවිය පින්වතුනි බොහෝ කාලයක් ජීවත් වෙන චිර ජීවනය ලබා ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා ඔබත් පුරුදු වෙන්න මාසිකව වතාවක් හරි රෝහලක් වෙත ගිහිල්ලා හරිවත් ඔබට බැඳුණු රෝගීන් නැත්තම් ඔබ දන්න කියන සීමාවේ ආන් යම් දෙයක් කරන කෙනෙක් වෙන්න පින්වතුනි. තමන්ගේ මව්පියන්ට බෙහෙත් හේත් ටික ගන්න මාසිකව මුදල දෙන්න ලෝභ නැති දරුවෙක් වෙන්න ඔබ. එහෙම ජීවිතයේ අනුන්ගේ ගිලන් භාවය දුරලන්න
අපෝපකාර කරන නිර්ලෝභීව ජීවත් වෙන කෙනෙක් නම් ඒ ජීවිතයේ ඇතුලේ බොහෝම හොඳ පුණ්‍යවන්ත භාවයක් තියෙනවා. පින්වන්ත භාවයක් තියෙනවා. එනිසා එලෙස සසරේ අපි පින කියන එකට හුරු වුණාම ඒ හුරු අපට නිවන ලංකට දෙනවා. අනුලේපදායක ස්වාමීන් වහන්සේ තමන් වහන්සේට සංසාර මගේ පින ගැන කැමැත්ත ඇති කරවපු පිනෙහි තමන්ව සනසවන්න බලපාපු ඒ අතීත අධ්‍යක්ීම කාරණාව උන්වහන්සේ සිහිපත් කළා. එහෙනම් පින්වතුනි අපට ඒ රහත් උත්තම උත්තමාවියන්ගේ ජීවිතය අලලා තොරතුරු සොයනා කල ඒ හැම ජීවිතයක්ම පිනකින් ආරම්භ කරලා අවසානයේ සසර කෙලවර වුණු හැටි අපට දැක ගන්න ලැබෙනවා. එනිසා මා පුඤ්ඤ භායිත බුදුරජාන් වහන්සේ පින්නෝ වගේ පිනට බය නොවිය යුතුයි අපි පින්වතුනි. පින ජීවිතේ අපි කරන කෙනෙක් බවට පත්විය යුතුයි. එනිසා ජීවිතේ තමන් මහා ලොකු අවබෝධයක් ධර්මාබෝධයක් තුල නොපිහිට පිහිටන්න කැමැත්තක් තිබ්බ පමණින් ජීවිතේ පින හීන දෙයක් හැටියටම දකින්න එපා. පින ගරහන කෙනෙක් වෙන්න එපා. පින පහක් කරලා කතා කරන කෙනෙක් වෙන්න එපා. මේ ලෝකේ මිනිස්සු පින පහක් කරලා කතා කරන්න පුළුවන් ධර්මයේ ගැන පින පව ගැන නොදන්න තැන. තව පිරිසක් පින්වතුනි මේ පිනට ගරහන්න පුළුවන් තමන් දැන් පැහැදිලිවම අවබෝධ මාර්ගයේමයි තමන් ඉන්නේ. ඉනිසාව ඒ පින්කම් කර කර යන තැනක නෙවී අපි ඉන්නේ. එහෙනම් ජීවිතයේ පින්වතුනි තමන් ඉන්නේ අන්තික බව තමන්ට නොයැටෙහි අර පිනක යෙදিলা අහිංසකව ජීවිතයේ තමන්ගේ නිවන් මඟට අදාළ යමක් කරගන්න හදන හිතන හිතක් බිඳින වෙනස් කරන්න බලන තැනක ඒකෙනා ජීවත් වෙන්නේ. මොකද එහෙම හිතක් වෙනස් කරන එකත් අති භයානකයි පින්වතුනි. මොකද පින පව නිසා ජීවිතයේ සැප දුක තීරණය වෙන බව අපට කියා දෙන ඒ කර්ම න්‍යාය එවිට තමන් අනේකාගේ හිතෙන් බැහැර කරන්න උදව් කළ කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා ජීවිතයේ පින්වතුනි අපිට ආයස තිබුණොත් නිවනට වැඩ ටික කරගන්න කාලය ඉතිරි වෙන්නේ. ඒ හින්දා අපි ආයස වැඩි වෙන පින් කුසල් වඩන එක අපට නිවනට උදව්වක් කරගන්න පුළුවන්. ඒකයි හැබැවින් අපි තීරුම් ගත යුතු සුඛාපටිපදා. පිනෙහි යෙදෙන තැනට හිත පුරුදු කරගන්න එක සැපසේ අපට නිවන වෙත යන්න උදව් වෙන බව තථාගතයන් වහන්සේගේ දහමේ අපූර්වට පැහැදිලි කළා. ධම්මදින්නා මහරහත් තෙරණිය ගත්තහම දහම් කතික භික්ෂුණීන් අතර අගතන්පත් භාවේ ලබාගෙන උනේ. අතීත සංසාරයේ ගැන විමසද්දී පිය මතුරා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සුජාත මහරහතන් වහන්සේට දන් පුදා තමනුත් එදා අගතනතුරක් පැතුවා හිතින්. එහෙනම් එහෙම සංසාරේ පිනකින් පටන් අරගෙන පැතුම සඵල වනු පිණිස සසරේ අසිරිමත් පින් කරගෙන ආවා. කාශ්‍යප සම්බුද්ධ ශාසනයේ කිකි රජුරවන්ට දාව දියණියක් ඉපද එදා පුංචි කාලෙම තථාගතයන් වහන්සේගේ ධර්මී ඒ ධර්මී අසා අපමණ ප්‍රියත්වයක් ඇති කරගත්තා. අවසානයේ බඹසරව හැසිරෙමින් අවුරුදු 20,000ක් භික්ෂු මහා සංඝයාට නිතිපතා දිනපතා දන් දුන්නේ. සුගති ඉපදිලා අපේ ගෞතම සම්බුද්ධ ශාසනේ දහම කෙරෙහි පැහැදිලා ජීවිතය ගැන කලකිරිලා පැවිදි වෙලා ඔය ධම්මදින්නා මහරහත් තෙරණිය මහත් දහම් කතික භික්ෂුණියක් වුණා. දහම් කතික භික්ෂුණීන් අතර අගතන්පත් බව ලබමින් එනම් පැහැදිලි පින්වතුනිය සෑම සුවිශේෂ උත්තම උත්තමාවියක්ගෙම ඒ උතුම් තැනට යන්න මාර්ගය සැකසුවේ පාදල දුන්නේ පිනක් තුලින්මයි. ඉනිසා පින් ඇති ඔබ තමන්ගේ ජීවිතේ අප්‍රමාදීව පිනක අසිරිය ස්වභාවයේ වටහාගෙන හැඟිලාම තමන්ටම ඒ පිනක කුසලයක යෙදිලාම තමන්ම අපමණ සතුටක් තෘප්තියක් ලබනවා නම් ඒ
හිතවිල්ලේ තෘප්තිමත් භාවය ඔබව නිවන් තලයෙහි ඔබව සනසවන්න තෘප්තිමත් කරවන්න තරම් උපකාරීව පිහිටයි. එනිසා ඔබ ජීවිතයේ පින බැහැර කරන කෙනෙක් නොවි පින පිළිගන්න කෙනෙක් වෙන්න. පින පිළිකුල් කරන කෙනෙක් නොවි ඔය හිතින් පින පිළිගන්න කෙනෙක් බවට පත්වෙන්න. ඔබ ජීවිතයේ නිවන් දකින කම්පින් කරන කෙනෙක් වෙන්න. පුංචි කාලයක් ගමන් කරලා ඊට වඩා වැඩි කාලයක් හිඳ ගිමන් හරින කෙනෙක් වගේ නොවි ඔබ ජීවිතයේ මන් නිවන් දකින කම්ම මේ ටික කරනවාමයි කියන හිතින් ජීවිතේ ඔබ පින් කරන්න. ජීවිතේ ඔබ කුසල් වඩන්න. එහෙම වඩන ඔබට ඒ වඩපු හුරු කරපු පුරුදු කරපු ඒ ගුණවන්ත භාවය ඔබව උතුම් නිවන් තලෙහි පිහිටවීම උදෙසාම උපකාර වී ඒ උපකාරයේ ශක්තිමත් කරගන්නටම කාටත් අද දවසේ මේ යහපතුම් සම්බුද්ධ දේශනා උතුම් ආශිර්වාදයක් වේවා. උතුම් මඟ පෙන්වීමක්ම වේවා. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට තමන්ගේ සදැහැති දායකත්වය කරමින් කටයුතු කරන්නට යෙදුණා උඩුහාවර පහළ දිඹුල්වෙල සමගි වැඩිහිටි සමිතියේ පින්වතුන් ඒ නිලධාරි මණ්ඩලයේ සමාජික සමාජිකාවන් බලාපොරොත්තු වුණා තම සමිතියේ නමින් මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට ඒ අනුව නිලතල හොබවා සමාජිකත්වයේ දරා හිඳ මියගිය යම් පිරිසක් ඉන්නවද සමගි වැඩිහිටි සමිතියට සම්බන්ධ ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා. සංසාර දෝෂයන් මත දුක කිපදීනවා නම් ඒ දුක් වලින් අත් මිදේවා, සැප ඇති තැන් හිපදේවා, උතුම් වූ නිවනින් සැනසේවා. ඔබ අප හැම දෙනා නමින් මියගිය සැවම මේ පින් ලැබ සංසාර දුකින් අත් මිදේවා, උතුම් වූ නිවනින්ම සැනසේවා. එවාගේම සංසාරේ පුරාවට ඔබට අපට හිත නිවන සනසවන සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ජීවිතයට වැඩි වැඩියෙන් ලං වේවා යන හිතවිල්ලත් හදවතට කවුරුත් උපදව ගමු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණමේ වශයෙන් ඒ වාගේම අද දවසේ සමගි වැඩිහිටි සමිතිය පින්වතුන් මේ දේශනාවට දායකත්වය කරමින් ධර්ම දානමේ මහ උදාර පින්කමකේ ඇත්තොත් කරගත්තා. මේ උදාර පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් අප මෙත් සිතින් මෙත් වඩනවා, ආශිර්වාද කරනවා. උඩුහාවර පහළ දිඹුල්වෙල සමගි වැඩිහිටි සමිතියේ නිලධාරි මණ්ඩලයේ සමාජික පින්වතුන්ට නිදුක් නිරෝගී සුව සහනිය සැලසේවා. කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා. ඉතාම යහපත් හිතින් උන්නට පිනට කුසලයට බරව තමන්ගේ කටයුතු සිද්ධ කරගෙන යන්නට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදේ වේවා. හේතු බලාපොරොත්තු වුණා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සමාජ සේවාංශයේ සැමටම සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ අනුව ප්‍රාදේශීය ලේකම්තුමාටත් ඒ වාගේම සමාජ සේවාංශයේ පිනති සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව සහනීම සැලසේවා. කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා. මෙලව ශාන්තිය සනසිල් උතුම් නිවන් සෝය පිණිස වේවා. මෙත් සිතින් යුතුයේ පින්වතුන් ධර්ම දේශනාව කළ දේශකයාණන් වහන්සේට අපහටත් මෙත් වඩන්නට ආශිර්වාද කරන්නට අදහස් කළා. ඒ වාගියම මේ උතුම් බුදු බණ දේශනාව තුලින් ජනනී වූ පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් අප ආශිර්වාද කරනවා ජාතියේ නාලිකාව නෙත් ගුවන් විදුලියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහෝම පින්වන්තව මේ කරන උදාර මෙහි තව බොහෝ කල් වුණටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ලක්වැසි බොහෝ දෙනා මේ උතුම් ධම් දේශනාව හා එක් වෙනවා, අපට සිහිපත් කරනවා. සමහර ඇතෝ හාමුදුරුවනේ අපි ගෙදර සියලු වැඩ නිම කරලා රැය 9 වෙද්දි මේ උතුම් බුදු බණ අහන්නට අපි සැරසෙන හැටි. එලෙස බොහෝම දහම් ගෞරවෙන් බුදු බණ අහන අපේ සදැහැති ජනයාට මේ රටින් බැහැරවෙහිඳ අපේකමින්
සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණහන ඒ ලාංකික ජනයාට රට වැසි ලෝ වැසි සියලු දනන්හට මේ උදාර පිණී අසිරින් නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. වැඩිහිටි ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාර දියුණු වේවා. මෙලව පරලව ශාන්තිය සැනසෙල්ල කෙලවරුතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම උදා වේවා. සේලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සෑම දිනාට තෙරුවන් සරණයි.